්‍ර ල රැකයා වස් ර්ත සිද සිිත් ලංග ද ම සුි ප්‍රසන් ෙර ොම හිටම ගරමන්ත්‍රී. ඔපනෑන ආර්ථිකයක් තුලින් රටේ ආදායම වැඩිකර ගති උතුබව යදිනි පැව සමා සොයකද අප එකරු ජනාධපත්තුම සඳන් කළා එකනේ අපනයන ආනයන අතර මීට කලතිබ වෙල්ද ශේෂයන්හිවා ගැනීමට විශ පිටර ල ැ ද වා. ඉතිං අපනෑන ආර්ථික ඉදිරිීද අපි දියුණ කරගන්න අත්‍යවශ්‍යයි ඒ හරහාපිට විදේ විශාල වශය විදේශෙන්මය ලබාගත්තොත් විතරක් අපිට හොඳ ඉදිරි ගමන කැන්ඩ පුළුවන් කියන ජරදවතුමගේ සඳහන් කළා ඉතිං ඒක තමයි මෙවෙලාවෙ වෙන්න ඕනේ මොකද අපනයනයට වඩා ආනයන වැඩියුණුොත් එහෙම වියදං එතොට අපිට හමවෙලේීම කරඩ වෙන්නේ විදේශෙන් අනායග්ඩ වෙනවා මොද දෙව පියව ගන්න මොද අපි අපි දෙයක් අපනයනය කරලා එකකන අප රටි විදේවල් අපි නිශ්පානය කළලා පිටනටසේ අවෝත්ි විශ ශ විදේශන ැබන අනේ නමුත් පෞගය කාලය වුණේ ප රටින් වැඩදිවල් පිට ැවන්න තුව පිට ේවල් ගොට ලංවගද ඇත්. එතකොට අපිට වැඩි ආදායමක් ලැබුන් නෑ. ඉතිං ඒ හේතු නිසා ඉදිරිීදී අපනෑන ආර්ථිකයක් තුළින් රට සංවර්ධනය කිරීමට ජනාධපත්තුමාගේ විශේෂ අවධානය වෙලාතියෙනවා ඒහර එතු කියනවා නව නීතිිද්ධතියක් ගේෙනවා ඒද දියුණු කරන්න. ඒවගේම අප නෑන විදධ අවස්ථාවල ගැන රටේගැ බාණ්ඩහා සේවා සහ දැනුම කෙදෙවල් පදනම් කරෙන අපනෑන කටයුතු ස්බපුදරනම් කරන්න පුුවන්න්නක්. එමගින් රට විශාල විදේශ නිරමිය උපයන්න්න පුලුවන් කියලා. එතුම කියරතියනවා ඒකම සංචාර කර්මාන්තය මෙම ොට ශාල ප්‍රතියක් අතිපත් කරයතිෙනවා ජද දස් විසිතුනට සාපේක්ෂව දත් විසිහතරය පළුම්මාස තුනදී සංචාරක මේට ලක්ෂ පල්ඩක් සසුදාහමටම වැඩි ප්‍රමාණයක් ලංකාවට පැමිණතිබෙනවා ඉතින් ඒ ඒ හේතුව නිසාම අපගේ ඇල්ල නගය ගල් නගරය වගේ ස්ථානවල මේලාට සංචාරකින් පිරිීතිරි ගොස් තිබෙනවා හෝටල්වල කාමර සියල්ලම පිරිපවතිනවා ඒ වගේම ඉදිරිකාලයදත් ඒ කාමර වාසගහනට බක්කල තියවා. ඉතිං එතනං අපේ වාහන ලබගත් වාහන මලදිීගත්තාය සංචාරකර්මාන්තය කිරීමට ඕනටත් මේ වෙලාවේ ඔන්ගේ ඒ වාහන සංචාරකගේ නහිල්ලා විශාල ආදායම් ලබාගන්නට පුළම් විදිර මේ වෙලාවේ සියලුම ආදාම්මාර්ග එපැයිලා ව ලබිලාදී නඔවන්ට. ඊ අමතරව ජනාධිපත්තුමාකිවා ජූනි මාසය වෙනකොට ඩොර් ප දෙසි අසුවගට වගේ කිය පුළන් තත්්‍ය ඇතිෙනවා කිය. ඒම වුනොත් ඒක ලංකාවට ඉතාම් වාසිදායක දෙයක් මොකද ඩොලර සාපේක්ෂ රුපියල ශක්තිමත්්‍යයවාගන්නේ එතොට අපට විදේශ ණයගවන්ඩ තිය ඩොසරරිින් එතොට අපිට නයගවන්ඩ තියන සල්ලි රුපියල්ලින් ගොඩා ප්‍රමාණයක් අඩුවෙනවා. ඉති එමගින් ලැබෙන දෙන් අපේ රටේ තියන බාන්්ඩ සේවාල ිගම් විශාලශය පාල්දාාන්ඩ පුලුවන් රටේ ජනතාවට විශාලලිස ලබා දෙන්න පුළුවන් ඒමගින් සහන ඉතිං එතුමාවෙලාවි දැන්ටත් තුන්සිය හැට වගේ තිබය මතමතගේ දලාස් විස්්සිදක වගේ අරගල කායදී තුන්සිය හැටට තිබ ඩොලර එක අපිට අනි පක්ෂවල අය මටගැව්වා රුපියල් පන්සියට එහා අනවා කියලා නමුත් තුන්සිය හැට කියන ගාඩ තිබ ඩොල්ලර එක වේවිෙනුවට රුපියල් තුන්සේ සීමාවට ක කියෙනලා තියෙනවා රුපියල් ඉතිං තුන්සිත් දෙසි අනුවට රාජබැංකුවෝල දෙසි අනුවටට වගේ තියෙනවා ඉ ඒ තව මාස තුනකිිතර යන්නකොට රුපියඩෙසිය හසුකට වගේ ගෙනා ඕත් ඒ ඉතාමත්ම අපිට වාසියක් ලංකාවට ොකද විදේශය ඩොලරේ අගේ රුපියන් තාපේක්ෂ අඩුවෙනව අනම් එමින් අපි ලංකාවට විශේෂම වාසි ගොඩක් අත්තේෙන්ට තියෙනවා. ඒ වගේම ඒ අයි තාක්ෂණය ලංකා මේ වෙනොකට අරම් කල්ල තිනෙනවා පාසල්ලට Microsoft හමා සමග එක තුවෙලා ඔගේ දरුණන් පයෝග करගෙන සම් पाසලට යි ක්ෂය ලබා න්න මේ වලාාවේ ජනාතිපත්තු සියලුම් පිවරගති අධ්‍යපන මතය සමගකතු වෙලා. ඉතිං එමග අපේ දරුවන්ට ඉදිරි ලෝක සමග කරට කර ගැටිලා ඉදිරටයන්ු පුලන් අවස්ථාවක් එමගින් ලැබෙනවා ඉතින්ඒ තාක්ෂය න කෘම බුද්ධිය තිම් බुද්ධිය මේවෙලලා වෙලා අපිද කිනවා බෝරුන්ගේ වැඩ ෙනවා ෝක පුරාම रोබෝස්ල පවිච්චරගෙන. වැඩ අප දකිනවා. ඉතිං ඒ වගේ දේවල් අප ලාංකගෙන්ට අප ලංකාවටත් අප දර්ුවන්ටත් එතුමා ලබා දෙෙනවා. ඉගෙන ගන්න ඉගෙනගෙනන මේ ලෝකෙත් එකක හරියටට ගැටන්න. එමගේින් ලංකාවට විශාල ආදායම උඋපේර හැකි නවනිර්මාණ බහි කරන්න කියලා. ඒවගේතු මහවැලියය තුළින් මහාවැලි A ब කලාපවල සිටින සීරුද දෙනාටම විශේෂ පනිවිඩත් දුන්නා මේ ළඟදී. එතුම කිව්වා මහාවැලි ABCAB කලාපවල කෘෂිනිිෂ්පාදනය නවිකරණ කල යුතුයි කියලා. නවිකරන්නේෙ කල්ගරතු කියන්නේ නවත්තම ක්‍රමය පයෝගි කරගනිමින් කෘෂිරිෂ්පාදනය වැඩි කරලා එමගින් එන වීන් අතරෙක්තයක් ඇති කරන්නත් එමගින් රට සසියලුම් රටවැසියන්ටතා සාහනවිට අේ සසාහල් ලබදන්නටත්ත එතුමාගේ බලාපොරොත්වතියෙනවා. ඉතිං ඒ අනිවාරයම මෙ එතුමා ඒලා විශේෂෙන් සඳධාන් කළ දිවංගත. ගාමිණ දිසානායක මැත්තුමා මහාවෙලිය ආරම්භ කරලා ඒ තුළින් රටටම බතසැපු වවා ඒවගේ විදුලි බලය උපාදනැ කර ගැනීමටක් ය විශාල ශක්තියක් වුණා කියලා. ඉතින් මේ වෙලාවේ ඒසිරුම් කාරණක් එක්ක අපේ ජනාධිපත්තුමා මේ වෙනට එතුමාගේ තියනැන දැනුව ඔපයෝගකි කරගෙන නිසී ක්‍රමවේද අනුගමන්නේය කරමින් මේරට සංවර්ධන මාවතරජ ගින ු වෙලාක්. ඉතිං ොලස් නැහැකිවපු රටේ දැන් ඩොලස් යනවා ඉතිං සීලුවම බා්ඩා සේම මිලදී ගැනීමට ඒ මුදල් යුදධාන්ඩ පුළුව ඉතිං එමන්ද ඇතුමකනවා කැන්නේ. අපනෑන ආර්ථිකය තුළින් අප මුල් එපවත්තයම ගොඩක් විශාල වශයෙන් එමගින් මේ රටේ ඉදිරි දියුණුව සල්සාගත හැයි කියලා මොහද එසේ නෝනොත් වෙන්නේ තවුරු දහයකින් මේරටආපසු ආර්ථක ප්‍රශ්න ටයට ඇතින් පුළුවන් ක කියලා ඇතුම සඳධන් කලා. ඉති ඒෙහින් ද ආර්ථික අපනනයන් තුළින් මේ රට දියුණු කරන්න එතුමාගේ විශ්‍යානය වැඩ පිරිික් තියෙනවා ඉතිං ඒකට නීති රම්ම සකස් කරනවා මේ දැන් සකස්වරින් පවතිනවා ආථි අපනය කෝද වර්ධන කරගන්න කියලා ඒවගේම එතුමා රාජ්‍ය සේවේ තියන විධ වීද මඩු කරගණඩත් මේ වෙලාේ නීති පද්ධතිය සකස් කරවිින්චිරවා. ඉතිං මේ වෙලාවෙ දැ හමෝම කතා කරන්නේ චන්දයක් ගැන ජන්දයක් කතා කරන්නවට අනිවාරම චන්තිගයන කතා කන්නවට අනිෙුත් පක්ෂ විශේෂම ජත වික්ත පරුමන සමගජන බලගවගේ පක්ෂ වල අය කතා කරන්නන්නේ රට ම දැති අමාරුවන් ැන කතාරන්න නමු ඔවන් සසිර දෙ මතක් කලති ම ඔු දෙක අරගට කින් ට ති ප ත්ති ගැන. ඉතින් මට අඔු දෙකා අරගර කලින් අපට විදුල තිබෙනෑ පෑදාහ තරක්කි තර විදුල නැතිකමින් අපිට හැම කර්මාන්තයක් මටමන වුණ රාජ්‍යායතනයක. ලිපියක් ලියාගන්ඩ කොලයක් තිබි ඇති ටක්මේ ගොඩක් අයි රාජ සයකින්හ ගෙවල්ල තියෙන වැඩකිරෙවේ. ඉතිං ඒවත්දම් මිනිස්සට මතක් කරල දෙන්නවුන වෙලාවත් මේක. මොද මේම අමාරු තත්ත්යක් පහුරගෙන නිශ්චි ක්‍රමවේදයටට අනුව ගරු ජාතිපත්තුමා මෙරට සංවර්ධනය කරගෙන යනවිදියට විපක්ෂය බයයි තවතුමා උද්ධයක් හිටියයුත්තේම මෙරට සම්පූර්ණම සංවර්ධනය කරලා ඉදිරිම අතර ගිියවා. තින් ඒ බයියට මොවුන් කරන්තියන බොරු ොරු පචාර කරල මේ ගබන අඩාල කරන්න හදන්නේ නමුත් අපි කියන්න කෙසේකිව අසන්න සිුද්ධියෙන් ඇ යතු තක කතාවත්වයවා අන්න එමනිසා හැමයිලේම අපි හිතන් ඕනේ ජනාධපත්තුමා පත්වෙන්න්න කලින් රටරරි ගත්තේ. ඒ එතුමා දැ වෙනොට කරගෙන යන සිරුමදේ. ඉතිං අපිට දැංග විදේශ සංචිත ලැබිමින් පවතිනවා අප විදේශ ප්‍රේ. ප්‍රේෂල් ලැබිමිින් පවතිනවා ගටන ඩොලස් එනවා. ඒවගේම ජනාධපත්තුවා මේ ලෝක තිීන ගටවන් සියල්ලුමන් රටවල්ලික සයෝගින් වැඩකටතු කරගෙන ලෝකෙ තියන මේ යුද්ධම ැතුු තිී තත්්‍යයම වෙලා තියෙන නොත් එතුමා කිසි පැත්තට බරවින්න නැතුව මේරට හරිවිදියට සංවර්ධනය කරා දැගෙන නො වෙලා පොවිසති.